යා බලාපොරොත්තු වෙනවා යන යන තැනමට පාවඩ දාන්න ඕනේ යන යන තැනමට කුමුර ආයුධ අල්ලන්න ඕනේ ශේෂත් තියෙන්න ඕනේ හේවිසි ගහන්න ඕනේ වටති රජින්න ඕනේ මම පොරක් මම එනකොට මේ මේමයි මේ මේමයි මේ මේමයි කියලා ලෑස්ති වෙනවා ඉතින් භාවනා කරන්න යනකොටත් යන්නේ කිසිසේත්ම අර නිහතමානී මනසකින් ඕනම දෙයකට සූදානම් මනසකින් නෙවෙයි ඉතින් ඒව ඇත්තටම ගැඹුරෙන් අපි දකින්න දැක යුතු දෙයක් අපි ඒ වැරද්ද වැරද්ද වශයෙන් බාර ගන්න කැමති නැහැ මං වගේ කෙනෙකුට එහෙම වෙන්න බෑ නමුත් සීලේ කැඩීම සමාධියේ කැඩීම ප්‍රඥාවේ කැඩීම කියන එක ඕනම කෙනෙකුට වෙන්න පුළුවන් ඒකට නොසැලී සිටීම තමයි ඒකට පිළියම් කරන්න කැමති ගතිය තමයි බුදුජානන්සේ පෙන්වන්නේ පඬිතකම විදියට එතන තමන්ගේ වැරදි ටික මොනවද කියලා දන්නවනම් ඒක හදා ගන්න කැමති නම් ඉතින් ඒක පැහැදිලිව පේන තුනයි මේ මනුස්සයා ඕන කෙනෙකුට හදන්න පුළුවන් ඒ නිසා රාහුල පුංචි ආමතුරු අය 6-7 අවුරුදු වයසේදී නේ ගෙදරින් අරගෙන ගියේ යසෝදරාගේ තියෙන ඔල මොට්ටලකමට ගාන්න ගිහිල්ලා දෑවැද්ද ඉල්ලන්න වරෙන් බුදලිල ගනින් කියලා කිව්වා පොඩි එකාටත් තාත්තා ළඟට යනකොටම කිව්වා මට මහන උඹේ හෙව නැල්ලත් සැපයි කියලා ගිහිල්ලා සුලංගිල්ල අල්ලගත්තා ඇල්ලුවා තමයි ඒ මරණ ගිහිල්ලා සාරිපුත් තාමරණ කිව්වා මේක පැවිදි කරපන් කියලා ඕන්න කරපු වැඩි මේ කාලේ නම් මාන වෛද්‍යවාසි කම්පිටියෙන් නඩු දානවා යසෝදරා දැන් ඊට පස්සේ හිතන්නේ රාහුල කුමාරගේ තත්ත්වය මගේ තාත්තා බුදු ආමතු උපාධ්‍යයන් වහන්සේ රාහුල ආමතු මට කවුරුත් එන්න එපා උපදෙස් දෙන්න කියලා කියන තාත්තට ඒ වුණොත් එන්න ඉනිසා බුදුහාමුදුර කිව්වේ මොකද්ද හැමදාම මිදුල අතු ගාලා වැලි දෝතක් උඩ දාලා මට මේ වැලියට ගානට මට උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න එක මොකදද ඒ අර ශාක්‍ය වංශගතිය තියාගන්න එපා පැවිද්දේ මගේ හාමුදුරෝ සාරිපුත්ත හාමුදුරු කියලා හිතන්න එපා වැලියට ගානට මට උපදෙස් ලැබේවා කියලා ඒ කරලා අවුරුදු 15ක් භාවනා කරා මාර්ගඵල ඥාන ලැබා මේ හැමදාම නමාලලට උදේවස ගිහිල්ලා බුදුරජාණන්සේ බණ කියලා තියෙනවා. චූල රාහුලෝ වාද සූත්‍රේ, මහා රාහුලෝ වාද සූත්‍රේ, අම්බලට්ටික රාහුලෝ වාද සූත්‍රේ, ආනාපාන සතිය ඒ ඔක්කොම කරත් ඒක වෙලාව එනකන් යනවා. ඉතින් ඒක නිසා අපි ළඟ තියෙන්නේ මේ නිහතමානිකම නම් නැත්නම් අපි ළඟ තියෙන්නේ මේ බුද්ධ ධම්ම සංඝ ඉදිරිපිට නැමෙන ගතිය නම් බුදුහාමරට හරි ලේසි. අපිට වෙලා තියෙන එක නෙවෙයි නම් ඔලමල ගතිය නම් ඉතින් වෙන්නේ අපේ නිවන පස්සේ පස්සට යන එක තමයි. ඉතින් ඒ නිසා රටේ ඉන්න මිනිස්සුන්ට අපිට මේවා කියලා දෙන්න බෑ. මොකද මේගොල්ලෝ උගත්කමයි, ලාභ සත්කාර සම්මාන සිලෝක වෙන්නේ මාන්නක්කාරකමට. ඒක තමයි මේගොල්ලගේ දෙමාපියෝ කැමති. ගුරුවරු කැමති, ආගම කැමති. ඉතින් අපි මෙතෙන්ට ආපු අයද කියනවා ඒ කෙලියෙන් නම් ඒ සෙල්ලෙමෙන් නම් පුතෝ යන්න බෑ මේ නිවනට. අපි බොහෝම නියතමානීව. වැරද්ද වැරද්ද වශයෙන් කියන්න. බුදු ජානසේ දේශනා කරනවා තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහණි මේ තථාගතයන් වහන්සේ දේශනා කරලා ධර්මෙ හෙලි කරන්නේ බබලයි තම ළඟ තියෙන පෞටික හෙලිකරන්න අපි එකට පාපොච්චාරණේ කියලා කියනවා පාප දේශනයි කියලා කියනවා ආපත්‍ති දේශනා කරලා කියලා කියනවා කෙනෙක් ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙමයි මම මේ මහැතිරිම නිසා ඔබතුමාට ඔබතුමේ හානියක් වෙලා තියෙනවා මට සමාව වෙන්නේ කියලා ඉච්චර වියදම් යන වැඩක් නෙවෙයිනේ ඒක. ඒක තමයි අපි මේ භාවනාවට පැමිණෙනවා කියන්නේවත් ඒක තමයි. අපිට හැදෙන්න ඕන නිසා අපි එනවා. හැබැයි ඒ සඳහා නිකම්ම නිකන් අපි ඒ තර්ක ඥාණයෙන් යන්න බෑ. අපි වෙනදට වඩා ආදර ගෞරවයෙන් නැමී සිට කටයුතු කරන්න ඕනේ. ඒක නෝන්ජල්කමක්වත් එහෙම නැත්නම් මේ සමාජශීලී නැති කෝලගතියක් කෝඩුගතියක් කියන්නේ යන්න එපා. අපි මේ කොන්දේසි විරහිතව යටත් වෙන්නේ ත්‍රිවිධ රත්නයේ බුද්ධ ධම්ම සංගත යනතුරට ඒක බුදුජානනාංශයේ කිසිසේත්ම මෝඩකමක් විදියට පෙන්නන. ඒකත් කරන්නේ අපි අත්දැකීමෙන් මේ කරන්න එහෙම කරන්න 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 භාවනාවට ගිහිල්ලා වාඩි වෙනකොට කිසිම අපේක්ෂාවක් නැතුව මම මේ වෙන දේ බලා ගන්න යන්න හදන්නේ කියලා බැලුවොත් භාවනා වර්ධින්න දෙයක් නැහැ. වෙච්ච දේ ලියන එක නම් මට කරන්න තියෙන්නේ කොයි දේ ලිව්වත් වැරද්දකුත් නැහැ. ඒ නිසා භාවනා කියන ශේෂ්ත්‍රේ වැරද්දක් නැහැ. මොකද ඒක නිහතමානී යත්තන්ට දීලා තියෙන දෙයක්. මොකද භාවනා ලෝකෙත් පුදුමාකාර මාන්නක්කාරකමක් තියෙනවා. දැන් භාවනා කරන්නේ ෆැෂන් එකටනේ.
ඒක නිකන් සෝබනේටනේ භාවනා කරන්නේ නිවන් දකින්න නෙමෙයිනේ. ඉතින් ඒක හොඳට තේරෙනවා හැසිරීමෙන් කමඨහන් වාතාව කියනකොට මේ කට්ටිය මොකද මේ භාවනා කරන්න කියලා. ඒකට ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ ඒක නුසුදුසුක් කරන්න කියලා. එයාට ඕනම වෙලාවක නියතමානී වෙලා අච්ඡං අච්ඡේතෝ පස්සත කියලා වැරද්ද වැරද්ද වශයෙන් දකුව කියනවනම් ඕනම වෙලාවක අපිට අර බාලතනසුරේ ඉඳලා බාල මට්ටමේ ඉඳලා පඬිත් මට්ටමට යන්න පුළුවන්. ඉතින් ඒක කරන්ඩ අපිට උත්තම බුදු කෙනෙක් ධර්මයක් සංඝයාත් තියෙන කාලේ තමයි ශාසනය කියන්නේ. එහෙම ශාසනයක් නැති කාලේ අපි අසරණ යන අතයි. ඉතින් ඒ නිසා එවැනි ශාසනයක් හම්බෙලා අපි බහැලා මේ එන වෙලාවේ අපි දැනගන්න ඕනේ පුළුවන් තරම් ඒ නියතමානීව යටහත් පහත්ව මේ කටයුත්ත කරනව නම් අපි ඇඟ අර අවුරුදු 6ට බාල ළමෙක් වගේ පුදුම විදියට මෘදු මෙලෙක් භාවයට පත් වෙනවා. ඇඟේ ඔලොමල ගතිය හිටින්නේ නැහැ. ඒ වගේම අපි කතා කරන වචනවල බුදුහාන් තරන් දෙයුම් අරගන්න මේ අදහස ප්‍රකාශ කරන්න කතා කරන මිසක්කා මේ වෙන ආලප්පන ලාලප්පන මොකක්වත් ඇත්තේ නැහැ. එකම එන්නේ හිතවිලි එනවා තමයි. යෝගදිගේ තොරන් ගහන්න යන්න එපා. යෝගදිගේ කතන්දර ගොතන්න යන්න එපා. ප්‍රපංච වෙන්න දෙන්න එපා. මේ හිතවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. ආන්න මේ වගේ වෙනදී ඇතිදී ඇති හැටියට ප්‍රකාශ කිරීම සඳහා වැඩමුළුවට ආවත් මොකද්දෝ අමතර අනුග්‍රහයක් කරන්න වෙයි. ඒක කවදාවත් බුදුහාමුදුරන් අපි වෙනුවෙන් කරලා දෙන්න බෑ. කවදාකවත් දෙමව්පියන්ට අපි වෙනුවෙන් කරන්න බෑ. අපි අවශ්‍ය වෙලාවට අපේම තියෙන අර මුරුදු මෙලෙක් ගතිය නිහතමානී ගතිය නැත්නම් මා ළඟ තියෙන නිහතමානී ගතිය ඒ වෙන්නකොටම ඒක හරියනකොටම අකාලිකවම තේරෙනවා. මලක මෙතෙක් කල නැති විදිහට මගේ මෙලෙක් ගතියක් ආවා. මන් තුල හැඩ ගැහෙන්න පුළුවන් හැකියාවක් ආවයි කියලා කල් නොයවා උත්තර දෙන දෙයක්. ඉතින් මේ පිටිසෙට මේක මේ දවස් තුන ඇතුළත අත්දකින්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන්